නැවේ තියෙන තෙල් නැවට ගෙවන්නේ සල්ලි නැතිකොට ඒකට සල්ලි හොයන්න කරන්න ඕනේ. ඒකට සල්ලි හොයන වෙනුවට කරන්නේ බලත් පාලි මැතිවරණ තන්ත්‍ර කල් දාන්න නීතියක් ගේන්න යනවා. දැන් කරන්න ඕනේ අර මේ මහජන උපේක්ෂා කොමිෂමේ සභාපතිතුමා කියනවා ගල්ලඟරු කියනකොට වංචාවක් වෙලා. දැශ ජයශේකර මහත්මයා කියනවා තෙල් කියනකොට වංචාවක් වෙලා. මේ අපි දැන් හිඟන්නෝ හිඟන්නගේ පාත්‍ර හොරකම් කරනවා කියලා කියන්නේ මම නෙවෙයි. මහජන කොමිෂම් සභාවේ මේ ආණ්ඩුවේම සභාපති. ඒතර කරන්න ඕනේ දැන් මොකද්ද? ඒ ගල්ලඟරු වංචාවට වග කියනවා ඇය සම්බන්ධයෙන් හොයන එකනේ. ඒකද කරන්නේ නැහැ. ඒක නෙමෙයි කරන්නේ. කරන්නේ ගෝල් ෆේස් එකේ ළමයින්ට තල්නවා. මම කියන්නේ ඒක තමයි. මේ වෙලාවේ කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දෙයක්. හරියට හරි. දැන් හොරකම් කරන කොමිස් ගහන වැරදි කරන දනුවන් දෙන වෙනුවට ශස්ත්‍රවාදී වෙලකින් පනත කියලා දනුවන් දෙන්නේ කාටද? පාරේ එහාට මෙහාට දුවන ළමයින්ට. ඒ සමහර ළමයි කරන වැඩත් එක්ක සීරසම එක ගණයක වෙන එකක්. දැන් බලන්න හොඳම උදාහරණය. දැන් පහුගිය අරගලේ කාලේ අයිතිවාසිකම් වෙනුවෙන් බැනර ගල්ලන් හිටියේ වම් අත පැත්තේ අපේ ස්ටාලින් මහත්තයා. දකුණු පැත්තේ ගල්ලන් හිටියේ රත්නප්‍රිය මහත්තයා. ස්ටාලින් මහත්තයා හිරියට දානවා රත්නප්‍රිය යනවා රජගෙදර. බැනරක මේ පැත්තේ ගල්ලන් හිටපු ස්ටාලින් හිරගෙදර අර පැත්තේ රත්නප්‍රිය රජගෙදර. මොන විකාරයක්ද මේ? තාම ස්ටාලින් පාරේ. දැන් ස්ටාලින්ගේ බැනරක අනිත් පැත්ත ළඟින් එකාල තමයි අර පිරිමිනස් ගහන්න කියලා ඕඩර් දෙන්නේ. ඉතින් මම කියන්නේ ඇත්තටම තමුනාසර තේරෙනවා මේ වැඩේ. මේ කරන්න ඕන දේ නෙවෙයි. ඒක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක්. දැන් අපි මැදි ආදායම රටක් නිසා අපිට ආධාර දෙන්නේ නැහැ. ඒ නිසා අපි අඩු ආධාර රටක් හැටියට ඉන්න ඕනේ. දැන් ඒක තමයි ඉතින් ඒ කොන්දේසිය කැබිනට් එකේ අනුමත කළා මදි. ඒකත් තව කොන්දේසි ගණනාවක් තියෙනවා. යහ වගවීම වගකීම යහපාලනය මේ මොකද්ද මේ ට්‍රාන්ස්පරන්සි ඒ කියන්නේ මේ විනිවිද පෙන්වන විදිහට කටයුතු කරන්න මර්ධනකාරී නීති ඉවත් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කතාගිරීම නිදහස කතාගිරීම නිදහස ඉතින් මේ ගෝල් ෆේස් එකට නෙමෙයි පාර්ලිමේන්තුවේ අපිටත් නැහැ දැන් ඒ නිසා දැන් අරගලේ ආපහු කුස්සියෙන් ඔන්න පාරට ඇවිල්ලා ඊයේ පෙරේදත් ගෝල් ෆේස් එකේ කට්ටියට ගැහුවා ළමයිට ඊයේ වෘත්තිකයන් ගෝල් ෆේස් එකේ. ඉතින් මම දවස් ගාණක් කිව්වා කරුණා කරලා මේ අරගලේ ඉවරයි කියලා හිතන්න එපයි කියලා. ඉතින් රණවික්‍රම මහත්තයා හිතනවා නම් අර බටරන්ද කාලේ වගේ කඳවුරු ගහගෙන මර්ධනය කරන්න මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. මේ වැඩේ කරන්න පුළුවන් මට්ටම දැන් සීමාව ඉර පැනලා තියෙන්නේ. ඒ නිසා රණවික්‍රම මහත්තයා අපි කියන්නේ ඔබතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හැටියට පත් වුණේ පාර්ලිමේන්තු 134 ඉඳන් තමයි. හැබැයි එහෙම කියලා මේ රටේ ඡන්දදායකයෝ සහ මේ රටේ පුරවැසියෝ අමතක කරන්න එපා. ඔබතුමා වගකීම 134 දෙනාගේ මන දොල සපුරන එක නෙවෙයි. ඔබතුමාගේ වගකීම මේ රටේ මිලියන 22ක් වෙච්ච මේ රටේ ජනගහනය සහ මේ රටේ පුරවැසියන් වෙනුවෙන් කතා කරන එකයි. එහෙම නැත්නම් අද අනුප්‍රාප්තික ජනාධිපතිතුමා හැටියට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබතුමා පිනා ජනාධිපතිතුමයි නිකම් පිනා ගුණා ජනාධිපති කියලා අහගන්න එපා.